කඩාවැටීම් සිද්ධ වුණාට පසුව විදුලි බලය ඉක්මනට ලබා දෙන්න නම් වැඩි කොටසක් ලබා ගන්න වෙන්නේ අර පුද්ගලික ආයතන තුලින්. ඉතින් මේකෙන් ලොකු වියදමක් රටට මේ ජනතාවට දරන්න සිද්ධ වෙනවා. ඒ පුද්ගලික ව්‍යාපාරවලට ලොකු ලාභයක්ත් ලබා ගන්න පුළුවන් වෙනවා. හිටපු ජනාධිපතිතුමා කොමිටියක් පත් කළා මේ ගැන හොයලා බලන්නයි කියලා. අපි මේ ගැන හොයලා බලනකොට අපට පැහැදිලි වුණා කම්පියුටර් මෘදුකාංග යොදවලා පුළුවන්කම තියෙනවා විදුලි බලය සැපයීම අඩු වැඩි වෙනකොට කඩාවැටෙනකොට හොඳම මිශ්‍රණය මේකට ඇතුල් කරන්න. එහෙම ක්‍රමයක් තියෙද්දී මොකද මේ ආණ්ඩුව දැන් බලයට ආවට පස්සෙ මේ විදිය මේ කඩාවැටීම් තුන් ගමන සිද්ධ වෙලා තියෙනවා. මම කනගාටුයි කියන්නේ ඇමතිට වඩා මේ නියෝජ්‍ය ඇමති මේකට වරද යොමු කරන්නේ නොරොච්චලි චීන ආධාර උඩ මේ 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 ක්‍රියාත්මක වුණ නිසා ඒක විතරක් නෙමෙයි දැන් නොරොච්චලේ ඒ අනුව පුද්ගලීකරණය කළ යුතුයි කියන අදහසක් ඉදිරිපත් කරනවා ඉතින් ඒ නගත්තුවේ අඩුපාඩුකම් නිසා තමයි එතන ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ